අයිබෝවන් යුඩ චැල්ලට ඔගලම සාදරයෙන් පිළිගන්න අදම ගොලොත්තේ කතා කරන්න යන ඉතින් මේ වෙනකොට හැමෝම වගේ පාවිච්චි කරන WhatsApp එකට එන්න තියෙන සුපිරිම අප්ඩේට් එකක් ඉතින් ඔගොල්ලෝ දන්නවා මීට සතියකට විතර කලින් උත් ඉතින් අපිට ලස්සන අප්ඩේට් වගේක් ඇවිත් තිබ්බා ඉතින් දැන් මේ WhatsApp එක හැමදාම වගේ අලුත් වෙන පාවිච්චි කරන කට්ටියට හොඳටම ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට උපරිම විදිහට ඒගොල්ලෝගේ අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ දෙන සුපිරිම ට්‍රික්ස් ටිකක් ඉතින් දැන් ඒගොල්ලෝ ඉක්මනට ආයි අපිට දෙන්න බලාපොරොත්තු වෙලා තිනවා ඉතින් මම අද කතා කරන්න යන්නේ ඒ දෙන්නේ යන අලුත් අප්ඩේට්ස් ගැන ඉතින් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා ඉතින් පළවෙනි feature එක විදිහට මම ඔයගොල්ලොත් ඒක කතා කරන්නේ chatback app කියන feature එක ගැන තමයි ඉතින් ඔයගොල්ලෝ එක දැනටම දන්නවා ඉතින් මම මේ විදිහට මගේ WhatsApp එක open කරගන්නවා ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් තමයි අපිට තියෙනවා chat backup කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ chat කරපුවා ඉතින් මාස ගණන් chat කරපුවා දවස් ගණන් chat කරපුවා ඒවා අපිට backup කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වටිනවා අපිට අපි message කරපුවා ඒවා නැති වෙන්නේ නැතුව තියාගන්නට අපිට ඒක වැදගත් වෙනවා. ඒ කියන්නේ phone එක උනත් මාරු කරද්දී අපිට මේ chat backup එක හරහා අලුත් ෆෝන් එකට මේ අපි කරපු මෙසේජ් එක ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට ගියාම අපේ මේ ඔයගොල්ලෝ පේනවා මෙතන දැන් chat backup කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතන chat backup එක අපි backup ගන්න ඕනේ drive එකට, Google drive එකට. ඉතින් මේ අපිට එන්න තියෙන අලුත් update එකෙන් අපිට මේ chat එක අපි Google drive එකට backup කරනවා නම් අපිට පුළුවන් මේ cloud එකට backup කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන්දම ඔයගොල්ලෝගේ photos, media files ඔයගොල්ලෝ Google drive එකට upload කරාම ඉතින් ඔයගොල්ලෝ මේ WhatsApp backup විතරක් නෙමෙයි ඉතින් Google drive එකට අපිට වෙන දේවල් add කරන්න පුළුවන්. එහෙම කරපුවාම ඔයගොල්ලෝ දන්නවා අපිට දීලා තියෙන ස්පේස් එක පිරුණා. ඊට පස්සේ අපි පර්චේස් කරන්න ඕනේ Google Drive එකේ. ඉතින් එහෙම වුණොත් අපිට ඉඩ මදි වෙනවා Google Drive එකේ. ඉතින් ඊට වඩා ලේසි ඒකෙන්ද අපිට ඊට වඩා ලේසියෙන් chat backup කරන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ අපිට මේ අලුත් අප්ඩේට් එක ලබා දෙන්නේ. ඉතින් පළවෙනි සෙටින් එක තමයි මේ මම කිව්වේ. ඉතින් දෙවෙනි සෙටින් එක මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම් දැන්. ඉතින් දෙවෙනි සෙටින් එක විදිහට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ edit message කියන එක. ඉතින් මම මේ විදිහට මගේ දැන් WhatsApp එකේ contact එකක් open කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ පේනවා දැන් මම මේ විදිහට message එකක් යවලා දෙනවා අන්තිමට. ඉතින් මේ message එක මම මේ විදිහට select කරන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඒකට forward කරන්න. ඉතින් ඒකට reply කරන්න, delete කරන්න, favorite කරන්න විතරයි තියෙන්නේ. ඉතින් පැත්ත 33 එකේම information copy කියලා option දෙකක් විතරයි තියෙන්නේ. ඉතින් මේ අලුත් අප්ඩේට් එකෙන් අපිට මෙතනදී message එක edit කරගන්න හැකියාවක් දෙනවා. ඒ කියන්නේ දැන් අලුත් අප්ඩේට් එකෙන් අපි ආපු message එකක් edit කරගන්න පුළුවන්. ඒ කියන්නේ delete කරන්නේ නැතුව. ඉතින් ඕල් ඩන් නැති ගොඩක් දිග message එකක් ආවම ඉතින් අපි ආපහු මේක delete කරලා හරි copy කරලා මෙතනදී අලුතෙන් type කරගන්න ඕනේ. ඉතින් නැත්තම් මෙතන delete කරගන්න ඕනේ. ඒක වැරද්දක් තියෙනවා. ඉතින් මේ අලුත් එක අලුත් අප්ඩේට් එක කරා මෙතනදී අපිට message එක මෙතනදීම edit කරගන්න හැකියාවක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒක තමයි දෙවෙනි settings එක. ඉතින් තුන්වෙනි ෂෙඩින් එක විදිහට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ස්ටේටස් අප්ඩේට් chat list කියන අප්ඩේට් එක ගැන තමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. මම මේ විදිහට මගේ WhatsApp එක ආපහු පාරක් ඕපන් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ contacts වල ස්ටේටස් බලන්න යද්දි මේ විදිහට ස්ටේටස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනදී පල්ලෙහාට දිගටම අපි ස්ටේටස් බලාගෙන යනවා. ඉතින් අලුත් අප්ඩේට් එක හරහා අපිට මෙතනදී මේ විදිහට අපිට ස්ටේටස් බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මෙතනදී message කරපු contacts ටික මේ විදිහට පෙන්නද්දී ඔයගොල්ලන්ගේ contact එකේ මේ ඔයගොල්ලෝ message කරන contact එක status එකක් update කරලා තිනනම් මේ ඔයගොල්ලන්ගේ logo එක තියෙන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ DP එක තියෙනවා. ඒ DP එකේ පෙන්නන status එක ඒගොල්ලෝ update කළාද කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනවා මම දැන් මේ දෙපැත්තෙන් දාලා තියෙන image වලින් පේනවා ඒගොල්ලෝ status එකක් update කරලා තිනනවා නම් එතනදී mark එකක් තියෙනවා මේ DP එක හරහා. ඉතින් ඒකෙන් අපිට අවශ්‍ය කෙනාගේ විතරක් ඒ කියන්නේ ගොඩක් වැදගත් නැති කෙනෙක්ගේ ඒ වගේම අපි message කරන කෙනාගේ status එක විතරක් අපිට බලා ගන්න පහසුවෙන් හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟ අප්ඩේට් එක විදිහට මම ඔයගොල්ලොත් ඒක කතා කරන්නේ undo message කියන ඔප්ෂන් එක ගැන තමයි. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න දැන් කොහොමද මේ අලුත් අප්ඩේට් එකෙන් එන මේ ෆීචර් එක ගැන කොහොමද ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට message එක send කරගෙන තියෙනවා අන්තිමට. ඉතින් මේ message එක ඔයගොල්ලෝ හිතන්න මට ඕනේ delete for everyone ගන්න. ඉතින් ඒ වුණාට මට delete for everyone කරගන්න හැකියාවක් නැති වෙලා delete for me click වෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට මෙතනින් එහාට අපිට මේ message එක ගැන කිසිම දෙයක් කරගන්න හැකියාවක් නැති වෙනවා. ඒ නිසා delete for me කියන එක අපිට click වුණොත් ඒක මම මේගොල්ලෝ තප්පර ගණක් ඇතුළත අපිට මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා දෙපැත්තෙන් මම image එකක් දාලා තියෙනවා. ඒ image වල විදිහට message deleted undo කියලා feature එකක් එනවා. ඉතින් ඒ undo කියන feature එක හරහා අපිට මේ delete වෙච්ච message එක undo කරගන්න අපිට කලින් තිබ්බ තැනටම ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ෆීචර් ගැන ඔයගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඉතින් මේ අතපසු වීම වලින්දී අපිට වෙන වැරදි ටික ඔක්කොම අපිට මෙතනදී ආයි හරි ගස්ස ගන්න පුළුවන්. ඒ කියන්නේ delete for me වෙන message එකක් අපිට ආපහු undo කරගන්න හැකියාවක් තියෙනවා මෙතනදී. ඉතින් ඊළඟ ෆීචර් එක විදිහට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ one view voice කියන ෆීචර් එක ගැන තමයි. ඉතින් ඒ අප්ඩේට් එක ගැන තමයි ඊළඟට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඔයගොල්ලෝගේ WhatsApp එකේ අලුතින් ආපු අප්ඩේට් එකක් විදිහට. ඒ කියන්නේ ළඟ දිනන්නේ මේ ආවේ මේ අප්ඩේට් එක. ඉතින් අලුතින් ආපු අප්ඩේට් එකක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ෆොටෝ එකක් යවනවා නම්
එක එක පාරක් විතරක් යවන කෙනාට බලන්න පුළුවන් විදිහට වන් view විදිහට ෆොටෝ එකක් යවන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ voice එකක්. ඉතින් voice එකක් යවන්න ඒ විදිහට one view විදිහට voice එකක් යවන්න පුළුවන් ඉතින් තමයි අලුත් update එකෙන්. ඉතින් මේ විදිහට මම voice එක ඕනේ ඔයාලා වෙන්න නම් ඉතින් අපිට තාම මේ update එක ඇවිත් නැහැ. ඉතින් මෙතනදී මම මේ විදිහට send කරගන්නවා. ඉතින් එහෙම send කරද්දී අපිට image එකක් නම් එනවනේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් image එක select කරලා send කරන්න හදද්දී ඒක එකපාරක්ද බලන්න ඕනේ නැතුව ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්න පුළුවන් විදිහට select කරගන්නද කියලා ඉතින් message එක send කරද්දී එනවා. ඉතින් මම ඒක ඉස්සරහ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට audio එකක් ඇව්වට අපිට එන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ වෙන මම මේ විදිහට record කරලා audio එකක් ඒවයි යවද්දී අපිට ආවේ නැහැ one view photo එක යවද්දී එන විදිහට one view voice එකක් එන්නේ නැහැ. ඔයගොල්ලෝ වෙනන image එකක් එවද්දී කොහොමද අපිට ඒක ඒ සෙටින් එක හදාගන්නේ කියලා. ඉතින් ඒ විදිහටම අපිට අලුත් update ගන්නවා. මෙතනදී voice එකක් උනත් එකපාරක් විතරක් අහන්න ඒගොල්ලන්ට අහන්න පුළුවන් විදිහට අපිට මෙතනදී send කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ update මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම මේ විදිහට image එක select කරගන්න ඔයගොල්ලෝ පේනවා මෙතන add a caption කියලා දෙන එක කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට එක click කරනවා message එකකුත් එනවා ඔයගොල්ලෝ පේනවා ඉතින් ඒ විදිහට තමයි ඔඩියෝ එකත් අපිට ඊළඟට එන අප්ඩේට් එක හරහා යවන්න හැකියාවක් තියෙන ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ රෙකෝඩ් කරන ඔඩියෝ එකක් හරි ඔයගොල්ලෝ සෙන්ඩ් කරන කලින් තිබ්බ ඔඩියෝ එකක් හරි ඔයගොල්ලන්ට පුළුවන් එකපාරක් විතරක් අහන්න පුළුවන් විදිහට අලුත් අප්ඩේට් එක හරහා සෙන්ඩ් කරන්න. ඉතින් මම හිතනවා ඒ අප්ඩේට් එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම අන්තිමට කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ link device. ඉතින් ඔයගොල්ලන්ගේ WhatsApp එක ඔයගොල්ලෝ දන්නවා link කරන්න පුළුවන් මේ වෙනකොට වෙන device එකට. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ලැප් එකකට හරි computer එකකට හරි ඔයගොල්ලෝ device එක link කරගන්න හැකියාවක් තියෙන. ඉතින් මෙතනදී මේ උඩ තියෙන 33 හරහා ගිහින් ඔයගොල්ලන්ට පුළුවන් වෙන අලුතෙන් ඇවිත් තියෙන option එක link devices කියලා. මම මේ වෙනකොට link device එකක් නම් link කරලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ link කරපුවම ඔයගොල්ලෝ දන්නවා ඇති windows නම් windows කියලා විතරයි පෙන්වන්නේ මෙතනදී link device ගොඩ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා එතනදී අපිට කැමති නමක් add කරගන්න හැකියාවක් නැහැ. ඉතින් මෙතනදී අපිට rename කරගන්න හැකියාවක් වෙන අලුත් update එක හරහා ඔයගොල්ලෝ link කරගත්ත device එක මොකද්ද කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කැමති නමක් දාගෙන මෙතනදී rename කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙනකන් මේ update එක නම් අපිට ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් මම හිතනවා මේ update එකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද මම කතා කරන්න හිටියේ මේ WhatsApp එකේ අලුත් update 6 ගැන තමයි. මම හිතනවා මේ video ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ video ගොඩක් වැදගත් වෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න මතක ගන්න එපා. ඒ වගේම මේ video එක හොඳයි නම් යාළුවෙක් දැනගන්න share කරන්න මතක කරන්න එපා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙමු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.